සුබ සන්ධ්‍යාවක් ඔබ සවස 6:30 ITN ප්‍රවෘත්ති සමගින් මම චරිත දනංජය බමුණු හේන්ද්‍ර මම දිනුෂි විරසිංහ ප්‍රථමයෙන් අවධානය දවසේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත සුරක්ෂිත පරිසරයක ජීවත් වීමේ වැදගත්කම ජනපති කෙන්‍යාවේ සිට ලොවට පෙන්වා දෙයි මානව හිමිකම් උගුලෙන් රට බේරාගත්තේ යහපාලනයයි විදේශ ඇමති කියයි ක්‍යූබ් 35ට අඩුවෙන් පස් ප්‍රවාහනයේදී ග්‍රාම නිලධාරී නිර්දේශයේ ප්‍රමාණවත් මොරටු මුල්ලේ වෙඩි තැබීමකින් දෙදෙනෙකු මියගොස් එක් අයෙකුට තුවාල අලින්ට පිහිට මිනිසුන්ම පමණයි ටකලෝඩ් එක ගෙනල් මයික් එකට බානකොට මට පුදුම සතුටක් දරා ගන්න බැරි සතුටක් වුණා මම ඉදාර කොටක් ගත්තේ සත්කාර නිසා අද මේ සදා ජීවත් වෙනවා සුරක්ෂිත පරිසරයක ජීවත් වීමට ඇති අයිතිය සාධක කිරීම සහ තිරසර ගෝලීය ආර්ථික දර්ශක මත පදනම් වූ පරිසර හිතකාමී ආර්ථික ප්‍රවණතා හඳුන්වා දීම අද දවසේ සියලු දෙනාගේ ප්‍රධාන වගකීමක් වී ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. කෙන්‍යාවේ නයිරෝබි නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවේ හතරවන සැසිවාරයේ අමතා සිය විශේෂ දේශනීය සිදු කරමින් ජනාධිපතිතුමා මෙම අදහස් පළ කළා. එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවේ මෙවර තේමාව වී ඇත්තේ පරිසර අභියෝග සහ තිරසර පරිභෝජනය හා නිෂ්පාදනය සඳහා නවෝත්පාදක විසඳුම් යන්නයි. මෙම සමුළුවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා එක් වූයේ කෙන්‍යා ජනාධිපති උහුරු කෙන්‍යාටා මැතිතුමාගේ ආරාධනාවකට අනුව විශේෂ ආරාධිතයෙකු ලෙසයි. සමුළුවට සහභාගී වීම සඳහා කෙන්‍යා ජනාධිපතිවරයා ඇතුළු සෙසුරාජ්‍ය නායකයන් සමග ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සමුළු පරිශ්‍රය වෙත පැමිණියේ පාගමනින්. මෙවර සමුළුවට ප්‍රංශ ජනාධිපති එම්බාඩුවෙල් මැක්‍රෝන්, මැඩගස්කරයේ ජනාධිපති ඇන්ඩ්‍රියු රජොයිලිනා යන ජනාධිපතිවරුන්ද එක්ව සිටිනවා. නයිරෝබි නුවර එක්සත් ජාතීන්ගේ පරිසර සංවිධාන මූලස්ථානයේ පැවැත්වෙන සමුළුවට රටවල් 58ක පරිසර අමාත්‍යවරුන් සහ නියෝජිතයන් 5000කට අධික පිරිසක් එක්ව සිටිනවා. සමුළු ශාලාව වෙත පැමිණි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හරසරින් පිළිගත්තේ කෙන්‍යාවේ කැබිනට් ලේකම් මොනිකා කුමා මහත්මිය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කෙන්‍යාවේ නියෝජ්‍ය මහලේකම්වරයා ඇතුළු පිරිසක්. පුනර්ජනනීය බලශක්ති සඳහා නව ව්‍යාපාර ආකෘති නමින් සමගාමී සමුළුවක්ද ප්‍රධාන සමුළුවට පෙර ආරම්භ වූ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඊටද සහභාගී වුණා. එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවේ හතරවන සැසිවාරයේ ඉහළ පෙළේ සැසිය ආරම්භ වූයේ ඉන් අනතුරුවයි. එහිදී සිය දේශුණය ආරම්භ කරමින් ජනාධිපතිතුමා පැවසුවේ ශ්‍රී ලංකාව කෘෂිකර්මාන්තය තුළට තිරසර පරිභෝජනය සහ නිෂ්පාදනයත් විද්‍යාව හා තාක්ෂණයත් ගොනු කිරීමට කැමැත්තෙන් සිටින බවයි. ශ්‍රී ලංකාවේ සමානුග්‍රහකත්වයෙන් යෝජනා හතරක් එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවේ සැසිවාරය සඳහා ඉදිරිපත් කිරීම මෙහිදී කැපී පෙනුණා. Problem at the same time provided us opportunities to be innovative. පරිසර ගැටලු වලට නවෝත්පාදන විසඳුම් සෙවීම සහ තිරසර පරිභෝජනයක් සඳහා විසඳුම් සෙවීම තමයි අද අපේක්ෂේ සිටින සමුළුවේ අරමුණ. ශ්‍රී ලංකාව වැනි දූපත් රාජ්‍යයන් මුහුණ පා සිටින ගැටලුද මෙම සමුළුවේදී අවධානයට යොමු වෙනවා. මෙම සමුළුවට කඩුලාන තිරසර ලෙස කළමනාකරණය, ආහාර නාස්තිය සහ අපතයාම කළමනාකරණය, සමුද්‍රික කසල සහ ශුද්‍ර ප්ලාස්ටික් කළමනාකරණය සහ ඝන අපද්‍රව්‍ය කළමනාකරණය යන යෝජනා හතර ගෙන ඒමට ශ්‍රී ලංකාවද එක්ව සිටිනවා. දකුණු ආසියානු කලාපය තුළ තිරසර පරිභෝජනය සහ තිරසර නිෂ්පාදනය සම්බන්ධයෙන් ප්‍රතිපත්තියක් නිර්මාණය කළ පළමු රට ශ්‍රී ලංකාව බව මම මෙහිදී කියා සිටින්නට කැමැති. මගේ පාලන යටතේ නීල හරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීම සඳහා ප්‍රතිපත්ති මාලාවක් හඳුන්වා දුන්නා. අප ක්‍රියාත්මක කළ නීල හරිත වැඩපිළිවෙල යටතේ සාගරය සහ ගොඩබිම යන දෙයංශයම ආවරණය වෙනවා. නාගරික ප්‍රදේශවල පිරිසිදු වාතාශ්‍රයක් ඇති කිරීම සඳහා ඉදිරිපත් කර ඇති වැඩපිළිවෙල යටතේ 2025 වන විට පිරිසිදු වායුගෝලයක් ඇති නගර බිහි කිරීමට අප ඉලක්ක කර තිබෙනවා. ඉන්ධන දහනය වන වාහන මගින් සිදුවන පරිසර හානිය සලකා බලා වාහන ආනයනය සීමා කිරීමට වැඩපිළිවෙලක් සකස් කළා. ඊට අමතරව ගංගා පවිත්‍ර කිරීම සඳහාද පුළුල් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වනවා. පරිසර අමාත්‍යවරයා වශයෙන් ඇතැම් පොලිතින් නිෂ්පාදනය සහ භාවිතය තහනම් කිරීමට මා පියවරගෙන තිබෙනවා. පොලිතින් නිදහස් පරිසරය තුළ දහනය කිරීමද අප තහනම් කළා. පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල් අතර කලපු ප්‍රදේශ ආරක්ෂා කිරීම සඳහා හොඳම වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන රටවල් අතරට ශ්‍රී ලංකාව පත්ව තිබෙනවා. තිරසර සංවර්ධන අභිමතාර්ථ අත්පත් කර ගැනීම සඳහා වෙනම අමාත්‍යංශයක් බිහි කරගත් පළමු රට වන්නේද ශ්‍රී ලංකාවයි. පරිසර අමාත්‍යවරයා වශයෙන් මම වනරෝපා නමින් වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. මෙහි අරමුණ වන්නේ රටේ විනාශ වී ඇති වනාවරණය 29% සිට 32% දක්වා ඉහළ නැංවීමයි.
මෙම සංචාරයේ අතරතුර ජනාධිපතිතුමා කෙන්යා ජනාධිපති උහුරු කෙන්යාට අමැතිතුමා මුණ ගැසීමටද නියමිතයි. මානව හිමිකම් උගුලෙන් රට බේරාගත්තේ යහපාලන රජයේ බව විදේශ අමාත්‍ය තිලක් මාරපණ මහතා පාර්ලිමේන්තුවේදී අවධාරණය කළා. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් විදේශ අමාත්‍යවරයා මේ බව කියා සිටියා. මානව හිමිකම් කවුන්සිලයේ 40 වෙනි සසවාරයේ ඉදිරිපත් කිරීමේ නියමිත වාර්තාව හරහා මානව හිමිකම් මුවාවෙන් ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියට හැල්ලුවට ලක් කරමින් රට තුල ස්ථාපිත කිරීමට උත්සාහ දරන විදේශිකයන්ගේ මැදිහත් වීමට නතර කිරීමට රාජ්‍යයක් ලෙස වහා මැදිහත් විය යුතු බව මෙම ගරු සභාවට යෝජනා කර සිටින අතර මේ සම්බන්ධව ආණ්ඩුවේ ස්ථාවරයේ ගරු සභාවට පැහැදිලි කළා. LLRC වාර්තාවේ අන්තර්ගත නිර්දේශ ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් 2012 2013 2014 යන වසරවල ශ්‍රී ලංකා රජයේ විරුද්ධත්වය සහ විරෝධතාවය මැදියේ යෝජනා තුනක් මානව හිමිකම් කවුන්සිලයෙන් සම්මත වුණා. 2015 ජනවාරි මාස ජනාධිපතිවරණයෙන් ලැබුණු ප්‍රතිඵලය නැතිව එම යෝජනාව ඒ ආකාරයෙන් ක්‍රියාත්මක වුණා නම් මෙම විමර්ශනයේ ප්‍රතිඵලයක් වශයෙන් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ආර්ථික සම්බාධක මෙන්ම වෙනත් අන්තර්ජාතික පියවර ගැනීමට බොහෝසේ ඉඩ තිබුණා. අපි මෙම ක්‍රියාමාර්ග තුලින් අපේ රටට අපේ සන්නද්ධ හමුදාවේ නිලධාරීන්ට හෝ අපේ ජනතාවට කිසිදු හානියක් වෙන ආකාරයෙන් ක්‍රියා කරලා නැති බව අවධානය කිරීමට කැමැතියි. ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර වශයෙන් නැති වී ගිය කීර්තිය නැවතත් උදා කර ගැනීමට අපට හැකි වුණා. මේ අතර පාසල් සඳහා මනෝවිද්‍යා ගුරු උපදේශකවරුන් බඳවා ගැනීම පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් රත්නායක මහතා යොමු කළ ප්‍රශ්නයකට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාර්යවසම් මහතා පිළිතුරු ලබා දුන්නා. දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල සිංහල හා දෙමළ මාධ්‍ය පාසල් ශිෂ්‍ය උපදේශන කාර්ය සඳහා උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයේ 3-1 ශ්‍රේණියට බඳවා ගැනීම සඳහා තරග විභාගයක් පවත්වා ඇත. එහි ප්‍රතිඵල ලද පසු ගුරු සේවා ව්‍යවස්ථාව අනුව සම්මුඛ පරීක්ෂණ හා ප්‍රායෝගික පරීක්ෂණ පවත්වා අදාළ බඳවා ගැනීම සිදු කරනු ලැබේ. ගුරුවරුන් බඳවා ගැනීමේ ක්‍රියාවලිය කවදාට කලින්ද සිද්ධ වෙන්නේ? ප්‍රමාදයට හේතුව තමයි දැන් පළාතෙන් එකඟතාවයේ ඉුවේ නැත්නම් අපිට පුළුවන් කමක් නැහැ බඳව ගන්න පළාත් පාසල්වල. මේක විතරක් නෙමෙයි ගුරුවරු බඳවා ගැනීමෙත් මහින්ද රාජපක්ෂ යුගයයි කියන එක බොරු කරන්න බැරි ලෙස සංඛ්‍යා දත්ත වලින් ඔප්පු කරලා තිබුණේ. මැදි ආදායම් ලබන රටක් බවට පරිවර්තනය කළා තමයි රට බාර දුන්නේ. රාජපක්ෂ පවුලටත් ළඟ හිටිය හෙන්චයියන්ට ඒ අයට නම් ස්වර්ණම යුගයක් ඇති වුණා. මේ රටේ සමස්ත ජනතාවට ස්වර්ණම යුගයක් ඇති වුණේ නැහැ. ඉතින් හිටපු ජනාධිපතිතුමා 2015 ජනවාරි 8 වෙනිදා ජනාධිපතිවරයාක් සඳහා කටයුතු කරේ මේ රටේ ජනතාව ස්වර්ණම යුගයක් භුක්ති විඳින හින්දාද. මාඩක්ක ඩග්ලස් සේවානන්ද මැතිතුමා ප්‍රකාශ කළ තිබුණා නැවත උතුරේ ත්‍රස්තවාදී නැගටිවීමක් ගැන කිසිදු තොරතුරකුත් කිසිදු හැකියාවකුත් නැහැ කිය. දැන් මේ උතුරේ ඉඩම් දෙන එකට විරුද්ධව කතා කරන මේ මහා දේශප්‍රේමීත්වයේ අඟතවරාගත්තු මේ රාජපක්ෂ මහතාගේ පක්ෂයේ ඉන්න සමහර මන්ත්‍රීවරු කියනවා කොළඹ දිස්ත්‍රික්කේ ශාලාවේ අර හමුදාවේ කඳවුරේ වෙඩි බෙහෙත් ගවඩා පිපුරුණාට පස්සේ ත්‍රිවිධ හමුදාට කොතරම් ගැහුවද මේ පාර්ලිමේන්තුව සාක්ෂි මේ බිත්ති සාක්ෂි තේරුම් ගන්න ඕනේ අපේ රට මැදි ආදායම උගලක හිර වෙලා ඉන්නේ එතනින් එලියට ගන්න බොහෝ දේ කරන්න සිද්ධ වෙනවා ඒ නිසා තමයි ගරු රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යතුමා සම්පූර්ණ මේ ආර්ථික ව්‍යුහය වෙනස් කිරීම සඳහා අවශ්‍ය අඩිතාලම දාලා තියෙනවා ඒ නිසා තමයි ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්ථානයේ හැඩයට දැනුව මත පදනම් වෙච්ච ඉහළ තරඟකාරී සමාජ වෙළඳපොළ ආර්ථිකයක් ගොඩනගන්න වෑයම් කරන්න. කියුප් 35ට වඩා අඩුවෙන් පස් ප්‍රවාහනය කරන්නේ නම් එහිදී ප්‍රවාහනයට ග්‍රාම නිලධාරිවරයාගේ නිර්දේශය බලපත්‍රයක් ලෙස සලකන බව රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නම්පිරිම මහතා පවසනවා. මාධ්‍ය හමුවකට දැක්වීමෙන් ඒ මහතා මේ බව කියා සිටියා. කියුප් 35ක් දක්වා පස් ජනනය වෙනවා නම් තමුන්ගේ ගේ හදාගද්දි ග්‍රාම නිලධාරී දන්නවා නම් මේ ගෙයක් හදන්නේ කියලා තමුන් වෙනුවෙන් ගෙයක් හදන්නේ මේ ගොඩනැගිල්ලක් හදන්නේ මේ දේ කරන්නේ තමුන්ගේ වාසභූමිය හදාගන්න කියලා දන්නවා නම් ඔහුට අනුමත සැලැස්මවලවත් ප්‍රාදේශීය ලේකම්ගේවත් අනුමැතියක් අවශ්‍ය නැහැ ග්‍රාම නිලධාරීන්ට දෙන්න පුළුවන් සහතිකයක් ග්‍රාම නිලධාරීගේ ලියවිල්ල බලපත්‍රයක් ලෙස සලකනවා. අයි හැබැයි ඒක අපි නීතියක් දැම්මා ලොකු ලොරිවල ගෙනියන්න බෑ. කියුබ් දෙක හෝ ඊට අඩු ලොරිවල තමයි මේක ට්‍රාන්ස්පෝර්ට් කරන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම උදේ 6යි හැන්දෑවේ 6යි අතර
තමයි මේක ට්‍රාන්ස්පෝට් කළ යුතු වෙන්නේ. 12 වෙනිදා ඉඳන් චක්‍රලේඛන නිර්මාණය කළා දින ග්‍රාමලිදාරියාගේ ලියවිල්ල බලපවත් වෙන්නේ ඒ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසිය තුල ප්‍රවාහණය කිරීමට හා එම පස් කපන ස්ථානයේ අදාළ ග්‍රාමලිදාරී කොට්ටාසෙන් යාබද ග්‍රාමලිදාරී කොට්ටාසයකට ප්‍රවාහණය කිරීමේදී පමණයි. මොරටුමුල්ල ප්‍රදේශයේ සිට වූ වෙඩි තැබීමකින් දෙදෙනෙකු මිය ගොස් එකයික උතුවර ලැබුවා. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු පතරම් තුවක්කුවකින් මෙම වෙඩි තැබීම සිදු කර පලාකුස් ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරන්නේ. පිලියන්දල මොරටු පාරේ මෝල්පේ ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට මාර්ගයේ සිටි 3 දෙනෙකුටයි අද පෙරවරු 10:30ට පමණ මෙම වෙඩි ප්‍රහාරය එල්ල වුණේ. මෙම නිවසේ පදිංචි බස්රත හිමිකරුවෙකු සහ ඔහුගේ පුතාගේ මිතුරෙකු මෙම වෙඩි තැබීමෙන් මිය ගියා. මිය ගිය බස්රත හිමිකරු ආමි මංජු යන අය වන අතර මිය ගිය අනෙක් පුද්ගලයා චින්තක සඳරුවන් නැමැතෙක්. බස්රත හිමිකරුගේ 24 හැවිරිදි පුතා තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. පෞද්ගලික ආරවුලක් මත මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවට හෙළිව තිබෙනවා. වෙඩි තැබීම පැමිණි එක් අයකු හඳුනාගෙන ඇති අතර සැකකරුවන් අතරංකොට ගැනීමේ විමර්ශන ක්‍රියාත්මක බව පොලිසිය පවසනවා. මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවක් සඳහා පිණි සිට යලි පැමිණි අවස්ථාවේදී මෙම වෙඩි තැබීම සිදු කර ඇත. ත්‍රිපිටකාභි වන්දනා සතියට සමගාමීව දිවයින පුරා බෞද්ධ ආගමික වැඩසටහන් රැසක් පැවැත්වීමට කටයුතු යොදා ඇති බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. තෝරාගත් විහාරස්ථාන 226ක දහම් පාසල් ගොඩනැගිලි ඉදිකිරීමද මීට ඇතුළත් බවයි මාධ්‍ය හමුවකට එක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ. ත්‍රිපිටකය ලෝක උරුමයක් සුරකින්නට යෝජනා කෙරෙන ජාතික මහෝත්සවය මාර්තු 23 සවස 2ට ශ්‍රී දළදා මාලිගාවේ මහා මළුවේදී ත්‍රිපිටක අභිවන්දනා පහන් හැඟුම් භවේ ගල්වරා ත්‍රිපිටක අභිවන්දනා සතියේ අවසාන දින 23 වෙනිදා අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ලෝක උරුමයක් බවට ත්‍රිපිටකය පත් කිරීමේ ඒ අදහස යුනෙස්කෝ ආයතනයේ නියෝජිතින් වෙත බාර දීමේ කාර්යය එදාට ඉෂ්ට සිද්ධ වෙන මේ සතිය තුල මේ රටේ දහම් පාසල් 226ක එක් දහම් පාසලකට රුපියල් ලක්ෂ 33ක මුදලක් කැප කරලා අලුතෙන්ම දහම් පාසල් ශාලා 226ක් ඉදිකරන්නට බලාපොරොත්තු වෙනවා. එම දහම් පාසල් මාස 3ක් ඇතුළත ඉදිකරලා අවසන් කරලා සසුනට පූජා කරන්නට අපි කටයුතු කරමු. ත්‍රිපිටකය ජාතික උරුමයක් බවට පත් කිරීමට ජනාධිපතිතුමාගත් ක්‍රියාමාර්ගය මහා සංඝරත්නයේ පැසසුමට ලක් වී තිබෙනවා. ජාතික උරුමයක් බවට පත්කොට ඇති ත්‍රිපිටකය ලෝක උරුමයක් බවටද පත් කිරීමට ජනාධිපතිතුමා කටයුතු කරනු ඇති බවයි මහා සංඝරත්නය සඳහන් කරන්නේ. 2505 දී විදේශීය ආක්‍රමණිකයන් විසින් අපේ රටෙන් රැගෙන ගිය අපේ ජාතික උරුමය නැවතවර අපේ රටට ගෙන්වා ගැනීමටත් ක්‍රියා කිරීම මේ අවස්ථාවේ සුදුසුයි කියන කාරණයත් සිහිපත් කරමින් විශේෂයෙන්ම ධර්ම ග්‍රන්ථ නියාමනය කිරීමේ පනතත් මේ ආනුෂංගික අංගයක් හැටියට ක්‍රියාත්මක කරනු දැකීම අපේ අභිලාෂය බවත් සමාජයේ හැම ශේෂ්ත්‍රයකටම අදාළ සංකල්ප මේ තුල පෙළගස්වා තිබෙනවා. ලෝකය සුවපත් කිරීමට තිබෙන ත්‍රිපිටක ධර්මය ලෝක උරුමයක් කිරීමට කල්පනා කිරීම අපේ ශ්‍රීමත් ජනාධිපතිතුමා අතිශයින්ම ප්‍රශංසාවට ලක්විය යුතු කාරණයක්. මේ ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත් කරනු ලබන කාරණාවත් එක්ක සත්‍ය වශයෙන්ම අන්තවාදී පිරිසක් යම් කිසි විදිහකට ක්‍රියාත්මක වෙලා මේ විනාශ කරන්නට පෙළඹුණොත් එහෙම ඒ රට තුල ඉන්නා ඌ පිරිසට උනත් ඒ වගේ බලපෑමක් සිද්ධ කරලා නමුත් මේ ආරක්ෂා කරගන්න පුළුවන්කම තියෙනවා. බෞද්ධ අබෞද්ධ කියලා වෙනසක් නැහැ. සමස්ත මානව වර්ගයාටම අයිති ධර්මතාවයක් හැටියටයි දායාදයක් හැටියටයි ත්‍රිපිටකය හඳුන්වන්න පුළුවන්. ජාතික උරුමයකින් නොනැවති ලෝක උරුමයක් බවට පත් කිරීම දක්වාම ශ්‍රීමත් ජනාධිපතිතුමාගේ මේ සත්කාරය මේ යහපත් වෑයම සම්මා වායාමයේ සාර්ථක වේවා කියලා අපි තුනුරුවන් වෙනුවෙන් ආශිර්වාද කරනවා ප්‍රාර්ථනා කරනවා. ත්‍රිපිටකය ලෝක උරුමයක් සුරකින්නට යෝජනා කෙරෙන ජාතික මහෝත්සවය මාර්තු 23 සවස 2ට ශ්‍රී දළදා මාලිගාවේ මහා මළුවේදී ත්‍රිපිටක අභිවන්දනා පහන් හැඟුම් භවේ ගල්වරා ත්‍රිපිටක අභිවන්දනා
ඇල්පිටිය බස්නවතුම්පලේ නවතා තිබූ බස් රථයක් මගින්ද සමග පැහැර ගැනීමේ සිද්ධියට අදාළ CCTV දර්ශන අප වෙත ලැබී තිබෙනවා. මානසික රෝගියකින් පෙළෙන පුද්ගලයෙකු මෙම පැහැර ගැනීම සිදු කර ඇති බව පසුව හෙළිවුණා. උඩුගම සිට ඇල්පිටිය හරහා මීගම බලා දාවනිවෙන බස් රථයක් පැහැර ගැනීමට ලක්ුණේ ඊයේ පසරුවේ ඇල්පිටිය බස් නැවතුම්පලේදී. එම බස් රථය නැවතුමේ තිබීදී රේදුරු සහ කොන්දොස්තර මහතා තේපානිය සඳහා අසල හෝටලයකට ගොස් තිබෙනවා. එම අවස්ථාවේ බස් රථයට ගොඩ වූ පුද්ගලයෙකු මගින්ද සමග බස් රථය ඇල්පිටිය අලුත්වල මාර්ගයේ දාවනි කර තිබෙනවා. සිද්ධිය දුටු ඇල්පිටිය බස් නැවතුමේ වෙනත් රේදුරුකු සහ කොන්දොස්තරවරයෙකු ත්‍රිරෝද රථයකින් බස් රථය ලුහුබැඳ ගොස් ඇල්පිටිය බටුවන් හින ප්‍රදේශයේදී බස් රථය නවත්වාගෙන අදාළ පුද්ගලයා පොලිසියට බාර දී තිබෙනවා. පසුව හෙළි වී ඇත්තේ මෙම පුද්ගලයා මානසික ආබාධයකින් පෙළෙන පුද්ගලයෙකු බවයි. කෙසේ වෙතත් ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමටයි කටයුතු ද ඇත්තේ. අලි ගම්වදිනවා. ගම්වැසියන් අලින්ට හක්ක පටස් දෙනවා. මෙය සාමාන්‍ය සිදුවීමක් බවට පත් වෙලා. නමුත් අලියෙකු අසරණ වූ විට පිටට එන්නේද මිනිසුන්ම පමණයි. පාදවලට හරිහැටි වාරු නැතිව කැබිති ගොල්ලෑව ඇලපත් වැවේ දින ගණනාවක් දුක් විඳින වන අලියෙකු ජීවත් කරවීමට වෙහෙසදරන පිරිසක් පිළිබඳවයි මේ වාර්තාව. දැන් මාස දෙකකට වගේ ඉස්සෙල්ලා මේ අලියා මේ පදවි පාරේ ටිපර් එක හැප්පිලා තියෙනවා. මෙයාට තුවාල වෙලා තියෙනවා කකුල කැඩිලා. පස්සේ වනජීවක මහත්තයෝ ඇවිල්ලා මෙයාට ප්‍රතිකාර කරලා තියෙනවා. යන්න බෑ හරියට. පස්සේ මේ තැන් තැන් වල ඔය මේ ලඟපාත වත් වලින් කැම කකා හිටියා. අපර හානි කරා ඇත්තම මේ සුභ හේම වලට කුඹ වලට ගොඩක් හානි කරා. මිනිස්සුන්ට මිනිස්සු හානියක් කරේ නෑ මේ අලියට. අල කැම් බීම දීලා නාවලා ඒ සත්කාර කරනවා. අලියට අනුකම්පා කරලා කවුරු කවුරුත් අලින්ගෙන් කරදර දින එකත් ඒ වුණාට මේ වෙලාවේ අපි හතරට වුණත් පිටින් එක තමයි අපේ තියෙන මනුස්සකම. පන්ජීවක මහතුන් මේකට ගොඩක් උදව් කරනවා. මම කැම දෙන්න වට්ටක ලෝඩ් එක ගෙනලා මගේ ගෙදර බානකොට මට පුදුම සතුටක් දරා ගන්න බැරි සතුටක් වුණා මාත්‍යා. හන්ද මම ඉදා අර පටන් ගත්තේ සත්කාර නිසා. අද මේ සදා ජීවත් වෙනවා. ආර්ථිකයේ ශක්තිමත් කරේ මගින් ජනතාවට අවශ්‍ය සහන ලබා දීමට අයවැයෙන් බරපතල වන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අපුහාමි මහතා පවසනවා. ඒ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් පක්ෂ නියෝජිතින් කීප දෙනෙකුම මෙහිදී අදහස් පළ කළා. මේ අයවැය සුවිශේෂ වූ අයවැයක්. බොහෝ වෙලාවට රටේ ජනතාව පුරුදු කරලා තියෙනවා ගිය ආණ්ඩු ටික කොයි ආකාරයෙන්ද අයවැයක් කියපුවම පරිප්පු ටිකේ එකපාර මිල අඩු කරන්න ඕන රෑ 12ට හාල් ටිකේ මිල අඩු කරන්න ඕන එහෙම නැත්නම් එළවලු ටිකේ නැත්නම් වෙනත් ජාතිවල තෙල් මිල මේව රෑ 12 වෙද්දී අඩු වුණොත් ඒක තමයි අයවැය. හැබැයි ඒක නෙමෙයි අයවැය කියන්නේ. අයවැය කියන්නේ කෙටි කාලින් සහ දීර්ඝ කාලීනව මේ රටේ ආර්ථිකය ශක්තිමත් කරලා ජනතාවගේ අනිත්‍යකු සමාජීය කටයුතු යටතල පහසුකම් සියල්ල සම්පූර්ණ කරගනිමින් විශේෂයෙන්ම රටට ආයෝජන වැඩි කරගනිමින් රටේ තියෙන අපනයනය වැඩි කරලා ආනයනය අඩු කරන යම්සි වැඩපිළිවෙළ සැලසුමත් එක්ක අපි අවුරුද්දක සහ ඉදිරි අනාගතය සඳහා වැඩපිළිවෙළක් සැලසුම් කරලා ඒ යෝජනාවලිය ඉදිරිපත් කිරීම තමයි අයවැය හැටියට අපි දකින්නේ. අයවැයෙන් සම්මත කරගන්න උත්සාහ කරන මේ රටේ වැඩ කරන ජනතාවත් එක්ක එකතු වෙච්ච අයවැයක් මේක. ඒ නිසා අපි විශ්වාස කරනවා රටේ ජනතාවත් එක්ක එකතු වෙලා පාර්ලිමේන්තුවේ 225 දෙනාම මේ අයවැයට අත උස්සලා අපිත් එක්ක එකතු වෙයි කියලා. වර්තමාන රජය 2015 බලයට පත් වෙන්න රාජ්‍ය සේවකයාට පොගොන්දුවක් දුන්නා. රුපියල් 10000ක වැටුප් වැඩිවීමක් කරනවා. රාජ්‍ය සේවකයෝ මේ වැටුපට තෘප්තිමත්. යම් යම් ගැටලු තියෙනවා. නමුත් අපි රාජ්‍ය සේවයේ දැනට සේවය කරන අය වෙනුවෙන් රජයට ස්තුති වෙනවා. මහා පරිමාණයේ මුදල් වංචා සහ දූෂණ නඩු විභාග කෙරෙන දෙවන ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය අද විවෘත කෙරුණා. අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මියයි දෙවන ස්ථීර ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ විවෘත කළේ. මෙම අධිකරණය සඳහා විනිසුරුවරුන් 3 දෙනෙකු පත් කිරීමට අගවිනිසුරුවරයා ක්‍රියා කළා. යනුව දැනට මහාධිකරණ විනිසුරුවරුන් ලෙස සේවය කරන ආර් ගුරුසිංහ, අමල් රණරාජා සහ ශෂි මහින්ද්‍රන් යන විනිසුරුවරුන් මෙසේ පත් කර තිබෙනවා. මහා පරිමාණ මුදල් වංචා සහ දූෂණ නඩු විසඳීම කඩිනම් කිරීම සඳහා විශේෂ මහාධිකරණ 3ක් ආරම්භ කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය දී තිබෙනවා. ඒ අනුව අධිකරණ විධිවිධාන පනත සංශෝධනය කර ශ්‍රේෂ්ඨාධිකරණයේ නිර්දේශ අනුව මෙම විශේෂ මහාධිකරණ පිහිටුවීමට රජය කටයුතු කළා. අපි පාලන
රජයේ ප්‍රතිපත්තියක් හැටියට විශේෂයෙන්ම මුල්‍ය අපරාධ සම්බන්ධයෙන් වෙච්ච ඕනම සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂා කරන්න ත්‍රිපුද්ගල මහාධිකරණ පිහිටවන්න කටයුතු කරා. තුනක් තමයි පිහිටවන බලාපොරොත්තුව තිබුණේ. වංචා දූෂණ නාස්ති වගේ සම්බන්ධයෙන් ඕනම කෙනෙකුට විරුද්ධව ගොනු කරන නඩු සම්බන්ධයෙන් තමයි තියෙන්නේ. ඉතින් නීතිපතිතුමාත් අල්ලා කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල්තුමාට තේනී නඩු පැවරීමේ අයිතිය තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නව සන්ධානයක් පිහිටීම පිළිබඳ සාකච්ඡාවක් විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්ුණා. සාකච්ඡාවෙන් අනතුරුව එම පක්ෂවල නියෝජිතින් මාධ්‍ය වෙත අදහස් දැක්වුවා. තම හොඳ ආරම්භයක් අපි ලබා ගන්නවා. දෙපාර්ශ්වයේම පැහැදිලිව ඉදිරි කටයුතු සඳහා කැපීලා වැඩ කරන්න ලෑසි. UNP විරෝධී පුළුල් ජාතික පෙරමුණක් හදා ගැනීම සඳහා වන මූලික සාකච්ඡා අපි ආරම්භ කරේ. මම හිතනවා ඉතාම සාර්ථකව ඉදිරියට යයි කියලා. ඉතින් අපි ලබන 21 වෙනිදා අපි බලාපොරොත්තු වෙනවා නැවත තවත් කරුණු ගණනාවක් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද්ද ලාංඡනය, මොකද්ද සන්ධානය, මොකද්ද විධායක සභාව, කවුද මහලේක, මේව ගැන මේවා ඒ සාකච්ඡාවල තියෙන අවසාන අධිරේ මත වෙන්න ඕන කාරණා. මූලික ප්‍රතිපත්තිමය එකඟතාවය වෙනුවෙන් තමයි අද අපි සාකච්ඡා කරේ. समस्त लंका तेलुगु सांस्कृतिक संसदे नियोजित वरुण पिरिसक विपक्ष नायक महिंद राजपक्ष महता हमुवुना ए विजयराम निलनिवसेदी महिंद राजपक्ष महता हमु मेम नियोजित पिरिस करुणु कीपयक पिलिबंद साकच्छा कर तिबेनवा मेरट गम्मान हतक तेलुगु जनताव विसिदासक पमन वासे करनवा राजपक्ष महतागिन सिदु सेवावद ओन सीपत कला මේ අතර පුත්තලම දිස්ත්‍රික්කයේ මුස්ලිම් නියෝජිත පිරිසක් මහින්ද රාජපක්ෂ මහතා හමු වුණා. තම ප්‍රදේශයේ පවත්නා ගැටලු පිළිබඳවද ඔවුන් අදහස් දැක්වුවා. පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනන්දු මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියා. සවස 6:30 ප්‍රවෘත්ති අදට අවසන්. යලිත් හමු වූ රාත්‍රී 9:30ට. www.itnnews.lk